කතා කරන්න නතුවා දළන්දා පෙළහැරයි නිරූපණය වන සමාජිස්ථාරණය ගැන. මේ ඇසල මාසය ඇසල මාසයත්යෙක් රුපුණු කතරගම පෙරහැර සහ. දළந்தදා මාලිගාවේ පෙළහැර යනවා ගඩකිලාට පෙළහැර කියන්නේ මොකද පෙළහර බලන්න ගයාට ඒ ඇතරම සංනිවේධන කාරය කියන ොකක්දේකි තිය සංස්කෘති කාරය මකක්ද නිමට පෙළහර මොක්ද රූපෙන්න්නේ කියලා ගුඩකිලාට අවබෝධයන්නන්නේ අපි කලා නිර්මාණ සංස්කෘතික ආංග අශවිින්ද යාම කියන කාරය පදනම් කරගෙන වර්තමානේ පෙළහැර බලන්න අපි යනවා. මේ පෙළහැර ගොඩක් කලාවට ලංකාලං මේ ලංකා සමාචයේ බෞද්ධයන්ගේ විශේෂ බෞද්ධයන්ගේ සහිදු භක්තිකයන්ගේ මේ සංස්කෘතික මංගල්ලයක් ඇෙදල පෙළහර හඳුනා දෙන්න පුළුවන්. එන පෙළහැර කියන්නේ මොකද පෙළහැර මොකක් ඇැත්තම මේ ඒ කලාංග පවත්තන පුද්ගලයන්ග හෙමනත්තන් ඒ චරිත හෙමනැතන්ගේ විශේෂාංග වලින් මොනවල් සංකේතවත් කරන්නේ කියන කාරණය ගැන කෙටියෙන් පැහැදිල කිරීමක්. කරන්න හොදයි කියල. හිතුුණ. මේ සඳමම පාවිච්චය කරනවා. සම්භාෂා කියන ශාස්ත්‍රීිය ලඛන ඇතුළත් පොතේ. එක පරේෂණ කෘති අආදේශ කරගනමින් මේ පිළවාඳ පොඩි සටහන තබන්න කල්පනා කරා. ආටිකල් එකෙ ද තිය දළඳදාා පෙහරෙන් නිරූපණය වන මහනුව සමාජයේ සමාජ ස්ථාරණය හා එහි නූතන වෙනස්කම්ෙල්දතමා. මේ ආටිකල්ල කලිය තිය කතිකාචාරය W.M. වී ගුණඩරත්න බණ්ඩාර පේරාධනනි විශ් විද්‍යාලය ලොකු කාරණා ගොඩත් තියෙනවා කියවන තරමට මේ දැනවක් ැබෙන ප අපට හින් ඕන කාරණ ගොඩත් තියෙන එක සම්ශිත්ත කරල නැතන් කෙටයෙන් හකුලවල යමු කිසි අදසත් දෙන්න උත්සාහ කරන්න උත්සාහ කරනවා පෙරහැර කියන වචනය ගත්තවදින් ගොඩක් කියලාවට අවධානය සැලකිල්ල රැකබලා ගැනීම ගෞරවය වර ප්‍රසාද එහෙමනැත්තම් මේ උදාරත්වේවාගේ විධ අර්ථ පදනම් කරගෙන පෙරහැර කියන දේ තුළින් ගම්ම වෙනවාාව විධදහස්. දළදා පෙර හෝ ඇසල්ල පෙළහැර කියන කාරණාව මුල් කාලයේදී පෙළහැර දෙක් ඉදියට පවත්වා තිබෙනවා විශේෂය මේ පෙහැර පසු මේ පවත්වොල් බන්නේ දළදා වහන්සේට කෘතගුර සැලකීමක් වසයෙන් යෝතිම් නිවැරදි. විශේෂයෙන් අපි කතාගෘති මේ ලේකන ත්ත එක් අපි කතා කරල බැලෝතින් විශේෂයෙන් පෙරහර සම්බවන්ධව රෘතු සාකච්ඡා කිරීමදී හෙළි වන ප්‍රධාන ලක්ෂණයක් වයේ ලාංකි සමාජී රාජත්වය සංකේතුවත් කරන්නේ දළදා දළදාව පදනම්ක නපිදන්නවා ලංකාව රජත්වය තහු කරගත්තය අීතය ගොඩක් කිලාවඩ රාජජ තහවුරුණේ දල්දා වහන්සේත් පත් කර ගැනීමකින කාරණාවත් එක් නම්ේ දල්දවාන්සයට පුද්දසත්කා කිරීමක් විදිර තමගුණඩ කිලාඩ මෙමහනුුවට දළදා පෙළහැරම ඇසලම් හා පෙළහැර පවත්වනු ලබන්නේ ඒදී විශේෂීම් විශෂ ಾාජ ಪಾල್ಕೊ ರೈತතුವ ಸತතු දಂದವತೆ ಬಿಯುතු අತರ. ඔහ බෞද්ධයක වීම අනිවාර ලක්ෂ කුණා අලංකසමා ඇතුළේ. ඕ විසින් දළඳාව දෛනිකව හා වාර්ෂකරන ලබන වත් පිළිවෙස් එතු එටු කිරීම අනිවාර්ය ලක්ෂණකුණා කියල සාකච්ඡා කරන්න පුළුවන්. ඒ අනුව ඒ පාරම්පරික ආපදධයක් ඉදිර දැන් ඇ රාජත්වය කියෙන සහදයේ අපි අර පාරම්පරික රජත්තය කියෙනදේ නෑ හැබයි ඒ පුදසත්කාරණ තගේ අපි පරම්පරාවින් කරෙන ආපපුදධයක්කිඉදිට නත සංස්කෘතුවරමයක් දිට වර්තමාන අන්න ඒ කියන ක්‍රියාව පදලම් කරගෙන දවහන්සේට තේවා. විධ තේවාව වන් සිදු කිරීම පතාවස් සිදු කිීම විධකුලයන් පදනම් කරගනීමින් ඒඒ සිදු කිරීම වර්තමානය කාලානොහු පෙවර්ධනය වෙල තියෙනවා ඒවාගේ විධ වෙනස්කම් වර්තමාන විදි වෙනස්ල තියෙනවා නව මුල් කාලේ දි ගුක් කියලා රාජත්්‍ය පපදනම් කරන ඒ සඳහාග ගොඩනැගනු මේ සංස්කෘතික ක්‍රියාවලියත් තිබ ඒ ක්‍රියාවලිය වර්තමාන අවස්ථාවකය පෙළහැර සාකච්චා කරන්න පුළුවන්. පෙරහැර ගැන විධ කතාවන් තිේෙන නැතන් උපකල්පනයන් තිෙන ශෂයෙන් සුරාසුර යුද්ධේ ජයග්‍රහණය කිරීම සංකේතවත් කරනවා කිය කතාවත් තියෙනවා ඒ විතරන්නේඒ විශ්ණු කතරගම පත්තරි නාත දෙවවරුන්ගේ ආබරණ මෙන ගෙන ඒම විශේෂ ගජභාරජුගේ ජයග්‍රහණය සැමනීමක් විදිහට සෑමරක ඇසල පෙහැර පවත්වනවා කිවෝති කියන්න පුළුවන් ගජ භාරතුවාසහිර නැත්තන්ගේ ජයග්‍රහණය සී කරමි. ඉනමර ගොඩ කෙලා බෞද්ධන්ගේ සංස්කෘතික මංගල්ලයක් නිපුණත්යක් නැතන්ඒ කලා මංගල්ලයක් එලි දැක්වීමකි දසල පෙළහර අපට සාකච්චා කරන්න පුළුවන්. ඒ විතර ව. ඇසල මහ පෙළහැරෙන් දළදාවාහන්සිට කරන්න පුද සහත්කාරයක් ඉදිට මේ ඇසල පෙහැර පැවත්වනවා කියල අපට සාකච්ඡා කරන්න පුළුවන්. විශේෂයෙන් වැස්ස වලාවක දෙවියන්ට කරන සත්කාරයක් ඉදිරත් මේ ඇසල පෙහැර පත්වන වි දරමුණු පදනම් කරගෙන මේ ඇස්සර පෙළ හැර පවත්වනු ලබනවා නත්ත සංගිධානය කරනු ලබනවා විශේෂය මේ ආටිකරල එකට අනුව වැදගන්මකාරණය තමා දන්දා පෙළහැර බුදුන් වහන්සේගේී ධන්තධාතුධාතුවට වාර්ෂිකව කරන පූජා උපහාර න කිරීමේ චාර්්‍රක් විදතමා මූලික වශන් වර්තමානයේදී මේ ඇසල පෙරහැර මහනුව දිස්ත්‍රික්කය නැතම් මෙම දළනදා මාලිගාවක ේද්‍රරගෙන පවත්වනු ලබන්නේ. ලංකාව රාජත්්‍යය තහවුරුන්ෙමන් කලින් කිව විදිහයට දල් දවාන්සත් පත්කර ගැනීමත් එක්කනේ. එතොර රාජත්තය මිකරගන්න රජු බැඳී සිටිනවා දල්දා වන්සේට වතාවත් කිරීමට. විශේෂෙන් ඒ අතරදී මාලිගා සෑදීම පොදසත්කාර කිරීම ඒ සඳහා විශේෂද පුද්ගලයන් පත්කිරීම වැනි කාරණාවන් ඒ අතර විශේෂ වනා. එක් අපි සඳහන්කරෝතිං ගොඩක්කිලාවට දළදා පිළට සංගිධනය කිරීම ඒ අතනින් ප්‍රබල උනාමරයි තරතුමාගේ කාරයක් ඉරගත්තුති මේ සඳහා මාත්‍ය මණ්ඩලේ පත්කරීම හොන්ඩ වගකීම් පැවරීම කියන කාරණේ අනිවාර් ලක්ෂණයක් වුණා එහිදී රජුගුගේ බලය බලය මෙහවා ය ඉතාමත් ක්‍රමවත්ම පැවැත්වීමට රජු සෑම විට උස්සු කවෙලතිය මාතී ඉදලම ර්த்தமானே කර්த்தாාවිය දවேලமே ප්‍රමුக்கද வாල ாත அஸ்கிரி மல்லතු ඇතුலු හාමුදුරුවරු සාராஜජ්‍යය அනும் ளை ඇතිவ ර්த்தமானமே කිය கி්‍රயாபளி வර්த்தமான சංங்கிதானாந்தව සිදුக்கர்ලபண ඇசல மாசியசிය த කිය கா தந்த அந்த மாளிகாவ அனம் කරගෙන தம் மூலாශ කරගෙන மහனுුව. මහනුවර දළදා මාලිගාවත් එ මේ ගොඩනයගෙන සංස්කෘතික මංගල්ලේදී. රයිතුමාගේ භූමිකාව විශේෂ වනා. විශේෂ රයිතුම වෙලාක උස්ථකරේ සාර්ථකව පෙළහැරක් විදිංචාරය කිරීම. ඒතුන් රයිතුමාගේ පෞරෂය ප්‍රබලත්වය නායකත්වී කියෙන කාරණය ඉස්මත වුණ. එහිද ඒට අමතර තමන්ගේ අත වැසි කුලයා. එීමන් තමන්ට සේවා සපේන තම මාිගවට සේවා සපේන කුලයන්ගේ කුලයන් හඳුන්නාදීම එ කුළයන්ගේ කුලයන් යටත් කර ගැනීමන තං මේ ශිල්පෂයණී පදනම් කරනෙන කොහමද මේ රජත්තේ ගොඩනංගිල තියෙන්න කියන රර්ණ සමාජගත කිරීමට විශේෂ අරතුමාගේ පෞුරෂය සමාජගත කිරීමටත් මේ පෙළහැර සංවිධානය කරා. විශේෂ මේදී සසාකච්චාගරෝතිී. පෙරහැ පැවැත්තිවන ප්‍රථම දෛනයක දනදා මාලිගාව තුළ උදේ දවල් සවස පවත්වොළමන වතාවත් රජ විසිම පත් කළ වෙන පුද්ගලයම් හිටිය මේ කුල පුද්ගලය ගුඩක් කෙලාට පිලංකා සමාජයේ කුළල දරාවල ගන කතාගෝතතිම විසර සාකච්චා කරන්නම් ඉහළම් ුළේ පිරිස්ථමාමි වතාවත් කිරීමට ඇතුමා පවරල තිබබේ. එහිදී දනදා ප්‍රදර්ශනය කිරීම හෝ දළන්දාාව අහිත්‍යය පිළිුවඳව වෙනව ප්‍රබ පැලැන්තියක් ගිහි පැවදි කොටස් අතර දක්න ලැබුණ ලංකා සමාජයේ. ඒ විතරන්නේ දඩා පෙළහැර පැවත්වීමේදී රජ විසින් ඔගේ බලය මෙහෙවා බොහෝ දෑ ඒ සමාජය කොටස්සට නියම කර තිබුණා කියල වංශකතාවල සඳන් වෙනවා නිදර්ශනයක් ඉවිදරපි සාකච්ඡා කරෝතින් පෙරහරට අවශ්‍ය සියලුවම බෙර සෑදීම හා. ඒවා පෙරහරේදී වාදනය කිරීම කියකිරීම කිය ගාරණය ගත්තොතිම් ගඩක් කියලාවට බෙරවා කුලේට ඒදේ නියම කරති මුණයි ැන දිර්ග කාලයක් බතාවත් කිරීම බෙර සෑදීම ඒත් එක වාදනයසිදු කිරීම පංචනන වාදනය සිදු කිරීම පූජාසත්කාර කිරීම අතර මේ නාදය කියදන්න එපදවන්න නදීල තිබ්බ එක කොටසකට ඒ අට්ටේ අපි අප එක ලංකා සමාජයේදීක්ව මේ බෙරවාකුලය නැතම් බෙරවායෝ බෙරවාකුලය කියලා හඳුන්නනවා. මේ කාම කුලේට පවරල තිබබා. විශේෂෙන් දන්දා පෙරහැර රජුගේ බලය මත හා එවකට පැවති සමාජ රටාවනුව මෙම එනම් කුලේ හා සමාච කොටස් සලවිධකාරයක් රජතුමා විසින් පවරා තිබුණ යේද විශේෂයෙන් පෙරහැර යනුවතුමාගේ ප්‍රමුක ඒවකට සිට සිියලුමුම් සමාජ කොටස් නියෝජනය කරන කලා මංගල ඇල කතා කරන්න පුළුවන්. රජතුමා ප්‍රමුඛ සියලූම සේවා ශිල්පියෝන්ගේ සංස්කෘතිය විදාහ ලකුණ කලා මංගල් ඇකිදිට පවත්තල තියන හැමලාකම මහනෝර යුගයේ මේ කුල අංගට අයිති කාර්රියන්න දුන්නා දීම කියෙන කාරණය පෙරහැර තුළ සංකේතවත් කරනවා. කෙනෙකුට මේ පෙහැර සංස්කෘති පුත්සවයක්කට තව කෙනකොට අත් උ උත්තරීතර සහ පූජනී වෙනකොට තවත් අයිකොට සමාජ විද්‍යාන්න්නක කියවනවනම්. ලකා සමාජ වැඩවසන් සමාජ ක්‍රමය නිරූපණය කරවා කියලා කියන්න පුළුවන්. විශේෂෙන් ප්‍රථමය අපි කතාගරොතින් සමාජ ස්ථාරණය කියන කාරණය මේ පෙළ හැරෑ තුළ තුළ විද්‍යමානය වෙනවා නතන් සංකේතවත් දෙෙනවා මේ සමා ස්ථානය ගොඩන ගෙන තන් සමාජ ක්‍රමය විද්‍යවශ්‍යතාවයන් පදනම් කරගෙන නැතම් ධනයහෙමිකම පන්තිය කුලය බයස උෘතිය ආදායම් මට්ටම පදම් කරගෙන තමා මේ සමාජස්ථානය ගොඩනගල තියන්නේ එනම් මේ සමාජස්ථාන මේ ධනේලැබීම බලේලැබීම එ ආදායල්ලබීම වයස උෘතිීය වෙන මේ දවළුත් එක තමා ගොඩක් කර ලංකාවේ සමාජයේ පිළිගැනීම කියෙන දේ ලැබුණනේ මෙක් පිළිගැනීම මේ ගරුත්තය කියෙනකාර ලැබෙන්නේ එන සමාජය තමන්ට අත්පත් කරගැන්න පුළුවන්ගුණු සම්පත් ප්‍රමාණයක් එෙක්ක මෙම කිය කාරණය පෙළහරෙන් විද්‍යමාන වෙනවා කියලා මේ ආටිකල්ලකේ සඳහංගෙන වාසාහික ආටිකල්ලකේ කියවල අපි හරියට බැලුවෝතින් පලවැනි කසකස ගහන ඒ කලාකරුවා ගැඳල දියවන්නේලවේ දක්වා. ඒ ඒ කලාංග විශ්ලේෂණය කරතින් මේ කුලයන් කෙන කාරණේ පැු හඳනාගන්න පුළුව අරතුමට සේවා සකයපු කුල්ල පිළිබඳව. ඒ පිළිවල අපිට හඳනාගන්න පුළුවන්. විශේෂයෙන් ගත්තුතිින් සමාජ පරේෂකයකුණු කාල් මක්ස් එක්දා සට සේදා හටත් එක්දා සටසය අසු තුනත් අතර කියනවා මේ. ජ ස්ථාර්ණය මෙ කියනවා නිෂ්පාදන ක්‍රියාවලිය මත පදනංුණු විහෝයක් කියල කතා කරනවා. ඒදරන්නේ මැක්ස් වේබර් කියන මේ ජමාන ජාතික සමාජ විද්‍යාඥඥා මේ සමාජ ස්ථාරනය ගොඩ නැගීම සඳහා ආර්ථිකය කියන සාධකට අමතරව ස්පන්තිය සමාජ ගරුත්තය බලය කියන දේ පදම් කරනු ිනිසුන්ගේ සැකස්ම සමාජරටාව නිර්මාණ වල තියෙ කියලා පැදිි කරනවා මේක අප ලංකා සමාජෙකල පොති ගඩකිෙල උඩට සමාජරයකල පොතින් උඩට සමාජ්‍යසාහයකත් මේ ප්‍රදේශල මේ කියන කුළල දුරාවලිය නැත්තම් මේ කියන සමාජ ස්ථාන දැක් ගන්න පුළුව. ගොඩැකිල ඩට සමාජය තුළ මේ සමාජ ස්ථානය ගොඩනැගල තියෙ ගොඩ්නැගෙල තියෙන්නේ කාරණ කීපයක් පදනාං කරන ඒක ස්ත්‍රී පුෘෂභාව කියන කාරණෙත් එක්ක සමාජි සකස්මනින් තිීරණ වෙනවා. ඔයස කියන කාරණෙත් එක්ක ලංකාව සමාරද්්‍යවල් අයිතින්සා නියෝජනය කිරීමම් තිීරණය වෙනවා. ුලය ලංකාවි කුලය කුලේ කියෙලා කියන ගොඩක් කලාාට මෙයා මහනොර සම් මේ උඩට සම් සම්ප්‍රදාාධික ගත්තුතතික් නැත උඩට ප්‍රදේශදී ගත්තතුදී. අර සේවා සපයපුෂේණ එමනත්තන් සේවා සවපයපු අංශත්තිෙක්ක ජනතාවතම ජනතා කොටස් තම කුළයන් කෙලා හඳුන්නා අදන්න පුළුවන් වෙන්නේ ඒවිතරන් ජනවාර්ගිකත්වය සහ පන්තිය පන්තය කෙන කියන්නේ ධන හෙමිකම කියන කාරණය පදනම් කරල සමාජ ස්ථාරනය ගොඩනැගල තියෙනවා ගොඩක් කෙලාවට ලංකා සමාචයේ තුළ මේ මෙක් කියන කාරණා පදනම් කරගෙන මේ සැකැස්ම තමා පෙළහැරෙන් විද්‍යමානය වෙන්නකවෝති නිවැරදි විශේෂන් කුලේ ගැන කතාකරෝතින් කුලේ කියන කාරණය අපි ගොඩක් කෙලා පේ සංස්කෘති ගොඩනගෙල තියෙන ඉදිය සම්භවත්තෙක්ක ඒද ආත්‍රමණට සංක්‍රමණ වඩ පුළුවන් කියන කාරණයන්තක සංස්කෘතිය විසරණනා පැතිරුුණා අපේ බෞද්ධගම ගත්තති ඉන්ද සංස්කෘතති නියෝජචනය කනම එහිදී හොඳ සහ රක දෙකම අපට ලබල තියවා ඒක දික්කුල දූරාවලිය ඉන්දයාවි ධර්ුණ විදිර තියෙනවා බ්‍රහ්මණ කුලේ ගත් තොතිින් එහෙමනැත්තොතිම් බ්‍රහ්මණ දහමට අනුව ල දුරාවලිය ස්ශ්‍රෝම ඉන්දයා සමාජයේ මුල් බැසගන්නවා මේක බුදුහරජණ වන්සේ ක්ඩනය කරනවා බුදුහාන්ද්‍ර කාලේදේශය මව කුලේ කියන කාරණය බැලවා එතර ව මේ විමේ කියන කාරණත් එෙක්ක මින්දය සම්භාවෙන් තමාම කුලේ කියන කාරණය අප්‍ර ගොඩක් කෙලාට ලැබෙන්න්නේ කියනකාරණය කියන පුළ ලංකාවි ගුක් කෙලාට උඩට සම්පදාය ල නැ උඩවට සමාජ තුල කුලා දුරාවල දරු දිීයට තිබා කිෝො ඉන්න වැදදි මහොත මක්විය සමරමට තැන් වලසා සමාර සසාම්ප්‍රදාායික දම්. වල මෙ කුලේ කියන කාරණය විශ්වාාස කරනවා. ඒ අතරින් මධ්‍යකාලීන සිංහල කලාව කියන පොතේ කුමා ආනම්ද කුමාර ස්වාමි පරශෙක්දා සන්සේ හැට දෙකේදී. උඩට සමාජය තිබ කුලය පැහැදිල විස්තර ගනසා ඔවුන්ට නියමූ කාරයක් ඒකුලයන් කහොද ගොඩ නැගුණි කියන කාරණය ඔගේම මධ්‍යකාලින සිංහල කලාව කියන පොතේ සාකච්චා කරනවා. ඒකිදමී කීපයක් කොලය මතක් කරන්න ගොවිකුලය උසස්මකුලය ගොවිකුලය එතනින් පස්සේ පේසාකාරයෝ කඹුරෝ කමුරු වඩුවෝ හන්නාලියෝ රදව් ඇම්බැට්ටයෝ සොම්සාරයෝ දරාවෝ කුම්බ කරණයයෝ කරාවෝ වැද්දෝ බෙරවායෝ හකුරෝ පන්නයෝ පදුවෝ ඔල්ලියෝ ඉන්්‍රජාලිකයෝ චන්්ඩාලයෝ අධදි වශයෙන් කුල ගන්නාවල් ලංකා සමාජය උඩද්‍රට ප්‍රදේශය තිබිල තියෙනවා ආටිකල්ල එකේ විසිහයත් දක්වල තියෙනවා ඒ සයි ම කීපයක් කීව අතරින් පතර මෙට කියන කුල දූරාවලිය නයෝජනය කරනවා මේ දළඳ මාලිගාවේ පෙ හැර ඇතුළේ කලාන්ඩර්මාන ඇතුළේ. ඔ එක පාරක්වෝ නරවන්න යනවාන ඔබ නැරබවානම් ගන පොඩ්ඩබන්න ඇத்தරම ன காரணே තියனமாத කියலாம். ஆනந்த குமாரස්வாமிීගේ மධ්‍ය காலீன සිහ சமாச்சேතුல තිபு குளதுறவளිය. ධන්තதாතුහන්සேට වතාවත් කිරීමේ තැන සිට. පෙළහැර දක්වා හෙවනැත්තම් මේ රාජත්වේ සඳ ඔපකාරය වුණු සියලූම ශේසිල් පශයණී නියෝචනය කරහ ෝතින් නිවැරදි දන්දධාතු වහන්සට අලුවම දූරය දහවල් දාානය සන්ධයක් පූජාව යනුවෙන් අවස්ථාතුනකදී පූජා පවත්තුති. මෙම පූජාවන් පැවත්වීමේදී පැහැදිලිවම පුරුෂ පාර්ශොය පමණක් යුදාගන්නාතර වතාවත් පැවත්වීම හා. ඒ සම්බන්ධ සියලු කටයතු භාරවූයේ ඉහල පැලැන්තිේ කුලවල අයටය. ම ලාකම පිරිමියයි විතරයි මේ දන්දා මාලිකායි වතවත්වට පාවිච්චි කර. එත තාට කාටරරි පශ්න කරන්න පුුවන්. එත වට දතදාාතු වහන්සගෙනාවේ කාන්තාවක් එත එතන කිලිති බැදකල ප්‍රශ්න කරන්න පුළුවන් කහමරිකමණන්න මේ වතාවත් සිද්ධ කල තියෙන්නේ ඉහල පන්තියේ කුලේ නයෝජන කර පුද්ගලේ නැ කණ්ඩායම හෝ. පිරිසත්තමා කරලා තියෙන්නේ. ඒවිතරන්නක වැඩදුරත් කියෙනවා දන්දා මාළිගායි වතා වසඳා පිරිමිින් සහ භික්‍ෂූන් පමණක් යොදා ගැනීම අතිීතසිදුවකි වර්තමානත් ගඩක්කිලාටර්ම වෙනසලනෑ. මන්ද ඉස්ත්‍රීංගෙවත් ගැහැනු පාර්ශවය, කිලිටි නැතිනම් කිල්ලට හසු විය හැකි පුද්ගලයන් ලෙස සිතු නිසා ඔවුන් යුදවා ගැනීම. සිද්ධ නොක්කර ඇත වටටොරරාල්ලට මාලිගාාවේ දොරවල් විවෘත්ත කිරීම භාරවිය. ගොපලරාල කිරිය හාර ගෙනවිත් වට්ටොරුලාාලට බාර කරයි. ඔරාල හා ගෙපරාල සංඝකාර මුහන්දිරම්ද ඉඩම් හිමි ඉහලකුලය නියෝජනය කරන ලදී. විශේෂයෙන් ගොවිගම කුලේ නිියෝජනය ක කරන අය විය. බලන්න හැම වෙලාකම මේ වතාවත් කරල රජතුමාගේ අසලින් නැතන දත්තමා ධන්තුදතුන්හන්සේ සියලු කාරයම් ඒ ළඟ ඉදර කරලා තියනෙ උසස් කුලේ කියන කාරණය අතීතිය සමාජයේ දීද ප්‍රශ්න කරන්න පුළුවන් බුදුන්ද්‍ර ස්රෝමය කුලේ කියන කාරණය මිත්්‍යාව බොරුව කියල කියනවා වසල සූත්‍ර දේශ කරු නජ්ජා වසලොෝ होතති නජාහතති බ්‍රහ්මනො කම්ම වසලො होති කම්මන්හෝත බ්‍රහක්්මොනෝ කෙනෙකු වසලෙකු වන්නේ කරන ක්‍රියාව අනුව මික් කුලේ අනුව ඒක කර බුදු හන්දරෝ කණ්ඩනය කල තියෙන කෙසෙ හෝ මේ කියන කායන් කරලා තියනේ උසස්සයි සම්මත කුල මියුසස් කෙන කුොල ීරණය නි දනේ බලය කියන කාරණය පන්තිය එහෙමට තාදායම් කියන කාරණය පදනම් කරගෙන. තවත් මේ විස්තරකරෝතින් සමාජයේ වැදගත්තනක් එකල භික්ෂූන්ට හිමි වූ අතර සෙසු පුද්ගලයන් බොහෝ විට දළඳාවහන්සේ සමී පව කටයුතු කිීම උසස්්‍යයයි සම්මත කුල්ලිනයන් යුදාගත් බවද සඳහන් කිරීමට පුළුවනි. තව උදහරණයකින් පැහැදිලි කරන්නම්. නිදර්ශනයක් ලෙස හෝකට්ගේ විස්තරයට අනුව මාලිගාාව්‍ය අභ්‍යන්තරික වතාවත්වයට නිර්ථවී සිටිය සියල්ලෝම ගොවිගම කුලය නිියෝචනය කළහ. ගනයේ සිට බෙරවාදනය කරන්නම් හීනකුලේට අයත්වූ ෝය ඔවුන් බෙරවා කුලට අයත්වෙති. එසම ඉහළමායේ කවිකාරයන් ගොවිකුලේට අයත්වූවාය ඔවුන් බෙරකිංකිනි රබන් கைතාලම් වයමින් ගීත ගායනයේද කළ. ශෂන් ගන්දාා වහන්සේට පුද පූජා කිරීම සඳහා පිරිල කරන පවිියල කරන වියාන්ජන සකස් කරන අරක් කැමියාග ගොවිකුලේට අයත් වූ අතර ඔුගේ සේවකයෝ එකය නත්ත වැසියෝ හකුරු කුලේට අයත්විය මුරකරුවෝ හකුරුකුලේට අයත්තු වූ අතර ඔවුන් බාරෝසිටි මුලා දැනයා ගොවිගොලට අයත්වීම විශේෂයකි වි උසස්සැයි සම්මත කුලවට අයත් පුද්ගලයා එම වතාවත් කිරීමෙන් එසිියල්ලටම පිරිමින් යොදා ගැනීමත් ආරක්ෂාව බෙරගැසීමමාදදී පහත්තයි සම්මත කුලට අයත් පුද්ගලයන් යොදා ගැනීමත් දක්නට ලැබුණ. හැමේලාකම දන්දාාමාන්සේ ළඟ ඉගඳ නැතන්ගේ ඇතුලේ ආවතේයව කන දේවර සියල්ල සමීප කරන දේවල කරේ ගොක් කලාවට කියලඇයි සම්මත රජතුවා නියම කළ කුලවලටිකෝතින්නේ වැරදි. විට අමතරව පහත් ක ඇදාම් අඩු සමාජස්ානය අඩුව අර ප්‍රත් තිය ද්ගලය ගොක් කෙලවට අනිෙකුත් රාජකාරිය වල දවදමල තිබෙනවා. අතරින් ගොඩක් කලාශ්‍රමය වපුරණ වැඩිහරයක් කපපුරන්න තියෙන තැංවල ගොඩක් කෙලාවට අඩුකුලයන් අයතමා නෝචනය කරල තියෙන්නේ තවත් මේ විස්තන සහන්ගෙනවාමෙම නමුත් දියවඩ නිළමේ නිළමේ පත්කර ගැනීමේ දීවර්තමානයමෙන් අතීතයේ දී උසස්සයි සම්මත කුලේට අයත් පුදගලෙකුත්කර ගැනීම අනිවාර්ය විය මහු දන්දාා පෙළහැරැ ගමන් කරීම කිරීමෙන්ද පැවති ප්‍රභුත්වය යි සම්මත උසස්කුලේ පුද්ගලයකු නියෝජනය සිදු වූ බෞද්ධ පෙනී විශේෂ ගොවි කුලේට අයත් පුද්ගලයකු මෙම තන්තුරු සඳහා අදක් පත්කර ගැනීමට යට හොදමද දර්ශනයකි दवऱ्नेले में राहतुमा द सपायं करकेना න්න पूवाන් त्म मालगावि में दादातुहान सेට द लाबादमींग यहे ඒ वातावातकरम ुद्ग्रा दे वऱ्णले में त्र में संा पत कर ती गोविगमेट आयात ने स वालावूपकीके न विझ पहलेंतीन पुद्गले पत करलती න්නේ मक वर्तमानेित असगिरी मालातू पार्षवे छंदे असाए हिवात् මනෙකුත් පිරිස්ගේ චන්දයෙන් තව පත් කරන්න ඒ පත් කරන්නත් උසස්කුලයක් පුද්ගලේ කවර්ත මාලුනත් මේ තනතුර නියෝචනය කරන්නේ එසේ එක තවත් සඳහගෙන මෙන්න මෙහෙම රාල යන පදය උසස් උතුම් අරුත් දෙන ුව වචනයක් බව මහනුරුගේ සඳහන් කරන්න පුළුවන් එ එබැවින් උසස්ස සම්මත ගොවිකුලය ගොඩක් කියලා රාල කිය නම යදිල තියෙනවා මහනුවට සම්ප්‍රදාය නැ මහනුවල යුගයේද දල්දා මාලිගාාවේ රාජකාල් කරවන ප්‍රධානියා කාර්ිය කෝරාල ලෙස හැඳින්මිය මෝ මාලිගාවේ ඇතුළත වැඩකටයුතු කිරීම පැවරීම හා ඒවා බැලීමේ ප්‍රධානවාක්කීම ඔහු සතුවිය එකනෙ වැඩ බලන එක කරලතියෙන්නේ කාරිය කෝරාල කියන පුදතාම පුද්ගලයට එමනත්තන්ගේ තන තුළ හැතන්ගේ කුළිය නියෝජනය කරන පුද්ගලයාට. ඕ එසේම පෙරහැර බෝ එසේම පෙරහැර බොහෝ කටයුතු සංවිධානය කිරීම දන්තධාතු වහන්සේට වතාවත් කිරීම නිස ලෙස ඉටුහූවාද යන්න බැලීමත් ඔහු සතු රාජකාරයක් විය ඔහු උසස්සයි සම්මත කු කුලේට කුලෙන් තෝර ැනීම ප්‍රධාන ලක්ෂණයක් විය වර්තමාය නම්ම වෙනස්සල ඇති ඒත් කුලේයන්න යෝජනය කරනා බොහුට වර්තමාය හාමුදුරෝන්ගේ පේමකත්යේ මේ එක න කාරයන් වෙනස් එල පවරලා ඇති අති තේදීගොඩක් කලාට පෙළහැර සංවිධානය කිරීම ඒ හා සම්වත් සීලු කටයුතු කරලා තියෙන්නේ කාරිය කෝරාල කියන මේ උසස්කුලේ නයෝජනය කරන පුද්ගලයා විසින්. එසේ මේ කියනවා මේ තවත් එක පැදිි කරන මනම් මේ අවින් දරදාමා මන්දිරේ තුළ පැව අවෘතින්හි බොහෝ අය උසස්්‍ය ඇයි සම්මතුයන් තෝරාගත්තද කිසි විටක ස්ත්‍රීන් තං කාන්තාවන් තෝරානොගත් බව සඳහාන් කළයිතුය. හගගෙඩිය හක්ගෙඩි අප්පු නොහොත් හග්ගෙඩි මුහන්දිරම් දන්ධාවේ තේවාව සඳහා ශංකනාදය පවත්තන නිලධාරයාය. ඔහුද මුහන්දිරෙම් යන පෙළපතේනාමෙක් උසස්සයි සම්මත ගොවිකුලේට අයත් වුවකි ශංකනාද දෙන නිලධාරයා. යත් උසස්කුලේ නියෝජනය කරා මේකේ මේ. දන්දාවට වතාවත් කරන පිරිස් සතරින් එකම කාන්තානයෝජනයක් තියෙනවා අපි මොකද කියල බලමු තිය අම්මා දන්දා මාලිගා විශේෂ තනතුරක් ධරන කාන්තාවකි දන්දාමාලිගයේ කාන්තාවක් වශයන්සේවය කරන එකම තැනැත්තිය මැය පමණි මය පමණි ඇයගේ කාර්ය වූයේ බදාදා දහවල් පූජාවට සහභාගිවීමය යේදී ඇය විසින් දවවැල් පහනක් හෝ අ අත්ල මත තබාගෙන පහනක් ඔබ මො දෝලනය කරවිම් තේවාවට සහභාග විය දෙමල බසින් අත් අලත්තිී යනු පහනයි. බලන්න දෙමළ සම්බය හිඳදු සම්බයෙන් සමාරදධදවල් ගොඩනගිල මන් ලින්කි දිට ගඩක්දේවල් අපේ අප සංස්කෘතිය උරුම වෙන්නේ ඉන්දිය සමාචය ඇසුරේ. මේක තවත් පැදි කරවා මුළුතැන්රාල පල්ලටා. පල්ල ටරාල අදි විශේෂ වැදගත්තැයි තනතුළුද නියෝජනය වනාා මේ මම කිීවේ කීපයක් කුල දදුරාාවල දී ආරච්චේ තනතුර කෝරාල තනතුරාදී පසුකාලදි විධ කුලයන් සම්බන්ධර තියන විධ කාරයන් සඳහා විශෂන් දදා පෙළහැර පෙළ ගැස්ම ගැදැන් අපි කතාරමු එනම් මේ කුලයන්ගෙනැන්දැන් පැදිලි අපිදන්න මාලිගාවේ සියල දවල්න්නේ යෝජනය කරන්නන්නේ එන උස්සය සම්මත කුලයන් එනම් මේ මම කියන න මේ මාලිගාවිතිය සෞන්ධාරය අගිය කියන කාරණයට අමතරව මේ සෞස්කෘතික මංගල්ලෙ කියන කාරණ අමතරව සමාජස්ථාරණය සමාජ සැකස්ම කියන කාරණෙ කොඳ නිවූපෙන් කියන කාරණය කතා කරන්නේ යන්නේ. මොකද ඉතුරු කලාම්නක දේල් ගෙන ඔබ දන්නවා මම දන්නවා. හැමදේම හයෙනවා ෆොටෝස් ගන්නවා එ ලස්සන අපි විඳනවා හැබැ ඒ විදින ලස්සන තුළ අපි දකින නොස්සතුනු අමමාරු දේවතිනම පවත්වාගෙන යන්න අමාරු විචාල මුදලක්කන වර්තමානයේදී විශේෂෙන් වර්තමානයේ මේ කුළ දරාවට ඒයාගල්ල වර්තමානය නම්වර්ත මේ වනට විද කලානිිකේතන වෙන්න පුළන් පසර ශිෂ්‍යයන් ණ්ඩයම් වන්න පුළුවන් මේ මේ අර්ථන කාණ්ඩාාවය අම්මට සම්බන්ධ වෙ තිෙනවා ඇැ අතේතේ ගොඩක් කියෙලාවට විධ කුළෑන්ග නියෝජනය කරළ තිබ කුලේන්තමාම පවත්වාගෙනගේ වර් මා සම්ප්‍රදායත් විදිහයට ඒ ුලියන් යෝජනය වෙනවා මේමට නින්දගම් ලැබුණනා ඒ අන්රජතුවාගේ වර ප්‍රසාධ විදිහට ඒ ගම් පවරා දුන්නා ද්දිග කාලයක් ඒවාගේ සේවය කරමින් මාිග සේව න පුක්ති න්ට ඩම් ලබ දුන්න ඩම් පුදත් විද අයස් වර්තමාන ගුක් ලට මෙ මේ කියන මංගල සඳහා තමගේෂමදායකත්වය බෞද්ධ බදධ බුද්ධලමට ප්‍රේතිය යුතුව ලබා දෙනම ෝතිී නිවැරදි රි යනොෝ බලමු දන්දා පෙළහැරේ කොහොමද මේ කුලද රාවලිය නිරූපන වෙන්නේ පලවිෙන ඉන්න කසකාරයාගේ සිට අන්තිවන් නයෝජනය කරන අපේ දනදා කරන්නුව බාර දන්දා පෙළහැරයි නියමවා විදිර කල කටයුතු කරන දියවන්නල මේ දක්වා ක්‍රියාවලි අපි බලමු ස්කෙටියෙන් සහසා විස්තරව පැහැදිලි වනි දිර කතා කරන්න.මිය මෙහෙම කියන්නන් දන්නදා පෙළහැරේ පෙළ ගස්මානුව ප්‍රථමයිම් කසකාරයන් ගමන් කරයි. ඔවු පළහැර පැමිණ බවත් පෙළහැර පැමිණන බවත් කසපු උපුරුණණහඬින් ආස ගෙරවීම හා විදුලි කෙටීම සංක්‍යතවත් වන බවත් පැරැන්නන්ගේ මතයයි. විශේෂයෙන් පෙරහැර කසකරුවන් සම්බන්ධයෙන් කරුණු ගවේශණය කිරීමේ දී හෙළ පෙදහන කරුණක් වූයේ ඔවුන් පහත් යැයි සම්මත කුළයය අයිති බවයි. කසකාරයන් කෙල කියන්නේ පෙළ හැරෙනවා කියල සංකේතත් කනවා පි දැංුණන ක ර දක් රයි පොඩ තර දුක්ක ද විඳලින්ඳද බල අන්ති හොතකසකාර දක් විතරයිතම ආ දැන් පෙල හැරෙනවා කියනද ංකතවත්ය නී අමතව මේ ආස පොලව කිය කාරණැත්තෙක් වැස්ස කියනදේ සංකේතවත් කනවා. එ මේ නියෝජනය කරන්න ගොඩක් කෙලාට පහත් ඇයි නැත්තම් උඩරට සමයුතු තිබ කුල දුරවේ පහත්මයි සම්බත කලකටේතම නෝජනය කරන වර්තමාය ගොඩක් කියලට කළලා ආයත ව සඳහා සම්බන්ධ වෙනවා. න් පසුව කොඩි දජ පතා කරගෙන යන පුද්ගලයාන් දැකගත හැකිය. මෙම කොඩ හා දජ පතා බොහෝ විට රජුන් විසිම් පාලනය කරන විධ ප්‍රදේශයට අයත් දිසා කොඩි වේ. එයි ගම්ය වන්නේ පෙරහර මගේ රාජ්‍යපාලනය ශක්තිය හා ව්‍යප්තිය ස්වාබාල් පෙන්වාදීමයි. සියලුම දිසාවන් නියෝජනය සංකේතවත් කරන දජමන් නිරූපණය වේ. සකාරයට පස්ස යනවා රයිතුමාගේ ප්‍රෞ්ඩත්ේ මං කිීව කලිමුද මේ පෙළහැර කියල කියන්නේ රයිතුමාගේ වීරත්තේ ප්‍රෞ්ඩත්තේ ප්‍රකාශන දෙදයක් ඒකන්ද පෙළහැර මනාවව සංවිධානය කිරීම ගැන රයිතුමා නිතර හේතුවා මොකද තමන්ගේ ප්‍රතුරූපය නිරූපණය කරන තියෙනනවස්ථාව මේකෙදී දජනිරූපණය කිරීම ඔගේ පාලන බලය ඔ ඔහ යටත් කරග ප්‍රදේශ ඔහු ඒ ආධිපති කියන කාරණය රූපනය කිරීමට ගොඩක් කලා රාජ්‍ය කාලේදි මේ දජ කියනද පවිච්චි කලතිනවා වර්තමාන ඒ සංකේතුවත් කරමින් පාසල ශිෂ්‍යන් වන්න පුළුවන් විද කණඩයම් මේ දජ සංකේතවත් කරමින් ගිෙනෙන අවස්ථාාව අප දැක ගන්න පුළුවන්. දන්දා පෙෙනහැරි සුවිශේෂ අංගයක් ලෙස් ස සලකනු ලබන්නේ පෙරමුණේ රාල පැමිණීමයි. ඔහු අත මාලිගාවේ සේවය කරන ජකා රාජකාරී රාජකාරිී සේවාවන්න හා දේපල පිල්මඳව පැරණ වාර්තා ඇතුළත් लेකම් මිටිය දක්න ලැබේ හ ඇතකිටමහ තේජ සිම්ප්‍රැමිණ මෙහින් සඳහන් කළ යුතු විශේෂ කරන වූයේ ප්‍රථමයෙන් දන්දා පෙළෑරේ ඇතක පිට යන පළමු පුද්ගලයා ගොවි ගම කුලේට අය මාළිගාවී දනදා පෙළ හැරි ප්‍රමුක් පෙළේ නිලධාරියකි එ අ දජවලට පස්සේ අපි දකිනිත් සොරොම ඇත සන්නස් පතක් කර ස්රයි මෙහම යන අපි දැකල තියෙනවා මොහු තමා ගොඩක් කියලා රාජ්‍ය තුළ තියෙන ලේකම් මිටිය එහෙමනත ලේකනේ තමාතයේ තියාගෙන යන්නේ රජතුමාගේ සේවා සපන රාජකාරී. න්න පුළුවන් ැත්තම් දපල පිළිුවොඳ විස්තර ංකේතවත් කරම තමා ඇරයියන්නේ මේක මුත් සංකයවත් කන රයිතුමාගේ ප්‍රබලත්වය ඒෙමන තම් බලය කියන කාරණය රයිතුමා සතුයි මේ සියලු දේ රයිතුමා සතුයි මිනිස්සු රයිතුමාගේ කොටසා දේපල රයිතුමාගේ කොටසා එනම් රජතුමාගේ ප්‍රෞද්ඩත්ේ තමා මේ ඇතා පිටෙන්ු රූපණ ය වන්නේ මේ සඳත් පත් කරගන්නේ උසස් ඇයි සම්මත කුලය තු ඉසුරු ඒ උසස් සම්මත කුළේ ඉදලා අර තියන පහත්ම කුළේය ඩල කොලෙකොති න්ඩල් කොලේදක් වස්සි ල්ල රයිතුමාට යටත් කියන කාරණෙ. හ බුක්ති විදුර සියලු දේපල රයිතුමා ත් රයිතුමාගේ අනට යටත් කියනදී සීපත් කරනවා වෙන්න පුළුව. ඒ දේවර්තමානය ංකේතුවත් කරනවා බල දන්දා පෙළහැරේ. ඒ දෙවනි ඇතාපිට ගමන් කරන ගමන් කරන්නේ රජතමය අංකුෂෂයන් අතින් ගත් උඩරට ප්‍රබභූ ඇඳුම් සැරසුනු රජුගේ ඇත්ත මුදාවේ ප්‍රධානයා වූ ගජනායක නිලමේය ඔහුද එවකට පැවති වැඩවරසන් සමාජ ක්‍රමයේ ඉයල ගොවි ගම කුලේට අයත්තුවකි සන්නස්මිටිය රංගයා දෙවනට යන ඇතා දැන් ඇත්තු වැඩිවෙල තියෙන වෙනස්සෙල්ල තියෙන දෙවනට කහොමර යන ඇත්තා තුළ මේ තමන්ගේ සේනාව බාරසිින්පති අතමා යන්නේ රජතුමාගේ සින්පතියා යන්නේ මේක මුත් සංකේදකන රායිතුමාගේ බලයකන කාරණ නොවේද ජනායකන් ලමේට පස්සේ යන්නේ පෙළහැර අලංකාර කොටස්කේපය ඒ නම් පන්තේරකරුවන් උඩැකි කලාකරුවන් බෙර හාලී කෙලි නැටුම් කණ්ඩාය අලංකාර සර්සන්ලද අලියතුන් ගමන්කරනවා මෙමගින් ගොඩක් කෙලාවට බෙරවා කුලේට අයත් පුද්ගලයන්තමා කියන කාරය අංගල නැතවෙන්නේ ෙස් එ බෙරවායන් කියල කියන්නේ අරගේ කාරියයා අපිකතා කරෝතින් බෙර සෑදීම බෙරවැයිීම නර්තරයේ යෙදීීම වගේ කාරයගෝන්ට අයිති වුණ. වර්තමානය ගොඩක් කෙලාවට ජලජමේ නර්තන කණ්ඩාය මේ ගන් හෙමලැත්තා පිගත්තුතින් කලා ආයතනවලද කලාකරුවන් එම තන් පාසල ශිෂම් මේ කාරය නිර්ත වෙන ැ අතිේ ගත්තුති ොක් කියලාවට මේ කළලට බාරුණන කාරයක් වුණා පිල් හර ලංකාර කිරීම කියන කාරණේද ගත්තුති විමියාංශ යෝජනය කරේ බරවා කුලේට අයත් කුලවල පිරිස්. ඉන්නතුනෝ මාලිග විරාජකාරීෙන් හා හේවිසි කාරයිෙන් නැට්ටුවන් නිසින් පිරිවරාත් කාරිය කෝරාල ගමන් කරයි. ඕ බොෝවිට පයින් ගමන් කරා තර ඔුට් ගොවහු ගෙන් සියලූම කාරියන්ට අධිපති නැතිනම් ප්‍රධානය යන අදාසයම් දුවනිවව හැඟී දුවනිවේ විශේෂ මීට පෙර සඳන් කළත්මින් ඔහුද උුවංශවත් ගොවි කුලේට අයත් පුද්ගලයක් වේ මේ තයිතුමාගේ ප්‍රෞ්ඩත්ය හරියට වර්තමානය අමාත්‍යංස वर्थमाනය विध देේवाල් පාලනය කරන්නට ජනාतिපति इसी පත් करන අवस्थදාयකගේ अवस्ථදාयක මंडले व्यस्ථදාयක න්‍යියෝජනය කරන पපුදගල නයෝජන ඇමති मांडले ක්ට मा්‍යंශ ඒ सරमाත්‍ය्यंශතमा में कල කुල වලින් මේ राතුමාගේ संංंगවිධනත්නක බල में संවිධනක පपाාලන විහय संංकेේतात् करනවා මේ කාර्य කරන कोෝලා අල කියන में කියනक න තොරෙන් නැත මේ දේ සංකේතවත් කිරීම මග. ඇදන් වහන්සේ සහිත ස්වාර්ණමය කරඩුවය වැඩමගෙන පෙරර ගමන් කිරීම සුදුවේ. දෙපස ඇතුම් පිටනැගී මාලිගාවේ ආවතවකාරුවෝ සදාතුක කරඩුව සුවදැති මලින් උපහර දක්වති. මෙන් ඉතාම් වැදගත් ලක්ෂණයක් මනගේ පාාවඩ එලීම සුවැදති මල් උපහර දැක්වීම සඳහා බොෝ විට පහත්තැයි සම්මත කලවලට අය පුද්ගලයන් යොදා ගැනිනිී. පාවඩලන පුද්ගලයන් මේ අපි දකළතය දන්තුතාාතු වහන්ේ ගෙනියනකොට පවඩෙලගෙන යනම පුද්ගලයා එත් එක්ම සුවඳ මල් ඒ යනවා මේ දේවල අපි දැකළතිනා මේදේ ගොඩක් කියලාට කරන්නේ පහත් ඇයි කියන කුලවලින් තමා කරන්නේ මට මේ කියන කාර්යක්ත්තෙක මතක් වුණා කෝලම් කුට්ටමේන පේඩිකෝලම පේඩිකෝල මේ දී කතා කරවා මේ පාාවඩෙලන එක උඩවියන් වදදින විදිිය ඒ කත්තෙක් කර අතුමාගේ මේ ප තුමාට සේව සපේන එක එක හරිට කරන්නඇතු නාම ඇතිවන ගැට්ලිකිින් ොද ොල නිර්මාණශීපය ලස්සන කතා කරනවා දෙෙන්ංචිනා කෝළම සහ පේඩිකෝලුම පදනම් කරගෙන. ගම්බිරකාල ඉංගනුවර නිරදුන් ගේවාසලයට මනදනා සේම රජුට සෝදා පට පිලි සොඳට. න්නරනාා තැබුනමනා පේඩිවිධානයේ සන්නට මං මෙතනට ආවවයම් බැඳරට නිරදුන් යන විට මෙම කෝලම් එක එන ඇතම් කෝලන් රංගණයන ජසයා මෙම සිින්දුවක් කියලා තියෙනවා. පැමිණින්නේ දන්දවහන්සේගේ ගි භාරකාරත්තුවය හිමි දියවන්නලමේ තුමාය වර්තමානයේ දවඩල මේයනවා හැබැත් දියවන්නල සංකේදත් කරනේ රජතුමා. රජතුමත් එක් යනවා ඒ දිසාාවල නායක අන්ටික තුලින්ි කද ගම්මේ වන්නේ රයිතුමාගේ ප්‍රබලත්වය ප්‍රෞද්ඩත්වේ එහමට තන්න ආයකත්වය. වර්තමානය වෙනමට නක වීද සංකරනයම ත් ක මවිල්ල න අතරම හත්දේවාල වෙල්ල තිෙනවා කුබල් පෙ හර දස්හක් නවා දන්දාා මාලිගව එයතනින් පස්සේ විශ්ණු කතරගම වගේ දේවාලව පදනම් කරගත්ත දේමේ හර එකකතු ලතිනවා ලාංගික තු ලතින ඒගත්ත එක් රන්දෝලි කියලා පිහැදුන් වනම එනම් මේ කලාංග තුළින් කතා කරන්නේ මහනුව රාජදාන්නේ තුළ රයිතුමාගේ ප්‍රබලත්වේ නැත රතුමාට උපකාර කරපු නැත රයිතුමාට සේවේ සපපු ෂසිල්පශෂනීං පිරිවරාගත්ත සමාජ ස්ථාරණය කතා කරනවා. සේහෝ වර්තමානේ මුදු මල්කඩක් පු දන්දා මාලි ගාවවතුළ මේ නිරූපන වන්නේ සංස්කෘතික මංගල්ලයක් කියන කාරණය පදනං කරගෙන. වර්තමානය වනට කාවඩි වෙන්න පුොළුව. ඒමතක් කොහොම කලේ වෙන්න පුළුවන් විවිධ වේවල් නැටුම්ෙන්න්න පුළුව කලගි නටතුම් වෙන්න පුළුවවා එහමැත්තා අපිගත්තුතිින් කුලනටු ල විවිධ විශේෂාංග පදනම් කරගන මේ උත්සවය අලං කාරල තියෙනවා. සැදහැවතුන්ට ප්‍රීතිමත් බුද්ධල ප්‍රීතියක් ඇති කරන සංස්කෘතික උත්සවයක් සංස්කෘතික දවස්කේපයක් බවට මේ පෙළහැරපත්වය තිබෙනවා. හැබැයි මේ පෙළහරතුළ අතතේදී කතා කරලතියෙන්නේ මේ රාජත්තය පදර කරගත් කුල දූරාවලිය එම නැත්තම් කතාගොත ශිල්පශයණඉන්ගේ මේ කුල දූරාවලිය ගොඩ්නැග චාආකාය එමන තරයිතුමාගේ ප්‍රෞ්ඩත්තේ පිළිබඳද යම්කිසි ඉන්ගේිය පෞ්ඩත්තේ පිළිඳව යම්කි සංකේතියක් පිළිබද පනිවිඩල් ලබාදීර තියෙන මේ පෙළහර තුරි.